පාර දිගේ බලන අපි දන්නවා මේ වෙනකොට සිද්ධ වෙන්න යන දේ හැමදාමත් සරණට ඕන උනේ රහන්ගේ ආදරේ දිනා ගන්න එක. නමුත් සරණේ හිතන තරම් මේ දේ සාර්ථක උනේ නම් නැහැ. නමුත් ඉතින් සරණගේ ආදරේ ඒ තරම්ම වටින්නේ නැති ආදරයක් කරන්න සරණ ලෑස්ති වෙන්නේ නැති වෙයි. නමුත් දැන් තවත් දෙයක් තියෙනවා. ඒ තමයි සරණ එකපාරක් ගෙදර ගියේ වත්සලා රහන්ගේ ගර්ල් කියලා දැනගත්තට පස්සේ. නමුත් කල්පනා කරලා කරලා බැරිම තැන හිත හදා ගන්න සරණේ ආයම රෙහාන් ලගේ ගෙදර ආවේ සරණිට රෙහාන්ව අමතක කරන්න බැරි තත්ත්වයක් උදා වෙලා තිබුණ නිසා. ඉතින් දැන් සරණිට ඒ ආපු දවසෙත් රෙහාන් කතා කරපු විදියට සම්පූර්ණයෙන්ම දුක හිතුණා. ඒ නිසාම තමයි සරණේ ගනුදෙනු කිය කියා සම්පූර්ණයෙන්ම රෙහාන්ගෙන් පළිගන්න හැදුවේ. නමුත් ඉතින් සරණගේ බලාපොරොත්තුවක් තියෙනවා සහ තිබුණා. ඒ තමයි රෙහාන්ගේ හිතේ හැංගිලා තියෙන ආදරේ එලියට ඇවිත් Tamante කියාවි කියලා. ලොකු බලාපොරොත්තුවක් තිබුණා. නමුත් ඒ බලාපොරොත්තු හැම දෙයක්ම නැති වුණාට පස්සේ සරණගේ ජීවිතයේ හිස් බවක් සම්පූර්ණයෙන්ම තිබුණා. ඒත් ඩිනේකෙන් පස්සේ නම් සරණට පුළුවන් වෙන්නේ නැති වෙයි රෙහාන් එක්ක ඉන්න. සරණට ඕනේ වෙයි රෙහාන්ගෙන් හැමදාටම ඈත් වෙන්න. සරණේ ගැන රෙහාන්ට කියයි තවදුරටත් මං මේ විදියට මහත් එක්ක හිටියොත් මට ජීවත් වෙන්නත් බැරි වෙයි. ඒ නිසා Tamante යන්න දෙන්න කියලා රෙහාන්ගෙන් ඉල්ලීමක් කරනවා කියලා හිතන්න පුළුවන්. ඉතින් රෙහාන්ටත් සිද්ධ වෙනවා සරණිව මේ දේවල් වලින් නිදහස් කරන්න. නමුත් ඉතින් මේ දේවල් වලින් නිදහස් කරන්න රෙහාන් කල්පනා කරනකොට බණ්ඩවත් රෙක්සිවත් මේ ගේම් එක නවත්වන්න කැමති වෙන්නේ නැති වෙයි. අනිත් එක රෙහාන්ගේ පැත්ත රෙක්සිට අරගෙන ඊට පස්සේ රෙහාන්ගේ කේන්ති අඩු කරන්න පුළුවන් වේවි. ඒ වගේම බණ්ඩට පුළුවන් බන්ටිට සියල්ල පැහැදිලි කරලා දෙන්න. එහෙම පැහැදිලි කරලා මෙන්න මේ සරණිගේ සහ රෙහාන්ගේ ප්‍රශ්න අමතක කරලා දාලා වෙනද වගේ මාන්නයල ඇතුළු කට්ටියට සරණි රෙහාන් කියන්නේ නෝන මහත්තයා කියලා ඔප්පු කරන්න රඟපාන්න ඉදිරියටත් කැමති කරගන්න පුළුවන්. කොහොමත් ඉතින් බන්ටි තියෙන ගෙදර ප්‍රශ්නයක මේ දේවල් වලින් සරණට අයින් වෙන්න පුළුවන් විදියක් නැති වේවි. ඒ නිසා තමන්ගේ හිතේ තියෙන ආදරේ හංගගෙන සරණට ජීවත් වෙන්න වෙනවා. නමුත් දැන් වගේ නෙවෙයි ඉස්සරහට රෙහාන්ට තමයි සරණ පස්සෙන් යන්න වෙන්නේ. මොකද සරණ තමන්ගේ හිතේ තියෙන හැම ආදරේම හංගගෙන ගනුදෙනු විතරක් හිතන නිසා. ඉතින් රෙහාන්ට පාළු හිතෙන්න පුළුවන් ආදරේ වැඩි නිසා කියලා හිතන්න පුළුවන් හැකියාවක් තියෙනවා. වීඩියෝ එකට කැමතයි ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, ඒ වගේම channel එක මතක ඇතුව subscribe කරන්න යන්න අමතක කරන්න එපා කියලා ගොඩක් ආදරෙන් ඉල්ලීමක් කරනවා.